പ്രധാന പ്രവൃത്തി ശിരസ്ഥല പാസ്കു പ്രഹാരെ വളക്വ നുഗാത് നിർദ്ധാരയിട്ട് എരഹി അപരാധ പരീക്ഷണയ്ക്ക് നീതിപതിഗൻ പോലീസിയുടെ ഉപദേശ് ඇප ලැබුණු වැල්ලම් පිටිය තම කර්මාන්ත ශාලාවේ සේවකයන්ට යලි අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි නොතීසි. වැල්ලම් පිටිය ඔයිසීට ගාල්ලට ස්ථානමාරුවක්. ඇමති රිෂාඩ් එරෙහි විශ්වාසභංගය විවාදයට දින නියම නොකිරීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්. විශ්වාසභංගයේදී ඇමති රිෂාඩ්ට එරෙහි වෙනවා. ඇමති නවීන්ට පිළිතුරු දෙමින් නිරෝෂන් පෙරේරා යලි තහවුරු කරයි. ඥානසාර හිමි හෙට නිදහස් කරන බව බොදුබල සේනා සංවිධානය කියයි. අපේ පොළොවෙන් ලොව ජයගත් තයිල්. ලංකාවේ එකම වානේ කම්බිය ලංවා. ඒ කියන්නේ සංස්ථාවානි. පාස්කුවිරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව අනුවයි. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සමබැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාට යොමු කර තිබෙනවා. එම වාර්තා පදනම් කරගනිමින් අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපති දප්පුරද ලිබේරා මහතා වැඩවැළඳ පොලිස්පති සීඩී වික්‍රමරත් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඊට අදාළ නියෝගයේ වැඩවැළඳ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දී ඇති බවයි. එමෙන්ම චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමටද ලිපියක් යොමු කර තිබෙනවා. අතරංගොඩගෙන අපමත උදාහරණ වෙල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් 8 දෙනෙකුට ලබන 27 වෙනිදා යළි අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ වෙල්ලම්පිටිය පොලිසිය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. වෙල්ලම්පිටිය පොලිසිය මෝසමක් මගින් කළ ඉල්ලීමක් මත වෙල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් 8 දෙනෙකුට එළඹෙන 27 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින්. පාස්කුවිරිදා සිදු වූ ප්‍රහාරයෙන් අනතුරුව සිදු කළ විමර්ශනවලදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් ඊබ්‍රහිම්ට අයත්ව තිබූ වෙල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවක සේවකයන් 9 දෙනෙකු වෙල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත උදාහරණ අතර එක් සැකකරුවෙකුට අප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සමාජයේ දැඩි කතාබහට ලක් වූ මෙම සිද්ධියේදී චෝදනා එල්ල වුණේ සැකකරුවන්ට අප ලබා දීමේදී පොලිසිය පාර්ශවයෙන් අධිකරණයට නිසි ලෙස කරුණු වාර්තා නොකිරීම සැකකරුවන්ට අප හිමිවීමට හේතු වූ බවටයි. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පාර්ශ්වයෙන්ම විමර්ශනයක් ආරම්භ කරනු අතර අදාළ විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වනවා. මේ අතර වෙල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ටාසය වෙත මාරු කර යවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත අදාළ මාරුවීම සිදු කර ඇති අතර වෙල්ලම්පිටිය තම කර්මාන්ත ශාලාවේ සේවකයන්ට අධිකරණයෙන් අප ලබා දීමේදී පොලිසිය පාර්ශ්වයෙන් වරදක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි 35 දෙනා අතරින් 32 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අපමත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදේවාකර මහතා අද නියෝග කළා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අප අත්සන් කරන පුද්ගලයා ළඟම ඥාතියෙකු විය යුතු අතර එම ඥාතිත්වය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හරහා සහතික කරගත යුතු බවයි. අයුතු ජනරාශියක සමාජිකයන්ව සිටිමින් මිනුවන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානවලට හානි සිදු කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ පසුගිය 15 වෙනිදා 35 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරනු අතර 3 දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. අද මෙලෙස අප නියම වූයේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසකටයි. ඇත්තටම අපේ දරුව
අහිංසකයි මේ විතර ගෙදර ඉන්නකොට අරන් ගියේ. ඒ වෙලාවේ ඉතින් කිසිම කෙනෙක් හිටියේ නැහැ බේරගන්න කතා කරන්න. පොලිසියවත් අපිට වතුරු කරක් දෙන්න දුන්නේ නැහැ ළමයින්ද. ඇතුළට ගියායිනොත් අයත් එවල එළිය තාවනේ තින්නේ අපේ ළමයි දවස් 7ක් ගිහලා අදරි තින්න දාදම්මුනේ. මං හිතනවා ඇත්තටම අසාධාරණයක් වුණා කියලා. මොකද සාමාන්‍ය මොන හරි සිද්ධියක් වෙනකොට ඒක බලන්න ඕන කෙනෙක් යනවනේ. පිටකොටුවේ බෝම්බ ගහපු වෙලාවත් මිනිස්සු ගියා බලන්න. ඉතින් මේ මෙතනත් උනේ මේක බලන්න ගියපු අයත් අරගෙන ගිහිල්ලා. සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරිකයෝ සමහරුන්ගේ එළවලු වරෝමියා ගෙනාපුවා කුණු වෙලා. ඉස්කෝලෙන් ළමයි ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට මානසික මොනතරම් පීඩනයක්ද මේක? බයිසිකල් 300ක 350කින් ආව නම් ඒතනින් බයිසිකල් 10ක් 20ක් 30ක් ඒ ආයුධ සන්නද්ධව හිටපු පොලිස් නිලධාරීන්ට එහෙමත් නැත්නම් හමුදා නිලධාරීන්ට අත්අඩංගුවට ගන්න තිබුණා. එදා ඒ මොහොතේ. ඒක තමයි අපි කියන්නේ මේක රජයට ඕන විදිහේ ජවනිකාවක් කරලා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට ඌමනාව තමයි මේ ඉෂ්ට වෙන්නේ. අද පරීක්ෂණ අවසන් කරලා මේ පුද්ගලයන් සම්බන්ධව යම්කිසි සාධාරණ නිගමනවලට ඇවිල්ලා ඔවුන් අපමත උදාහරණලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී සිදුවීම වූ දිනේ පිවිතුරු හෙළවරුමේ නියෝජ්‍ය නායක මදුමාදව අරවින්ද මහතා ඇතුළු පිරිසක් ගමන්ගත් බවට සැකකෙරෙන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කිරිල්ලවල වැබඩ ප්‍රදේශයේ නිවසක සංගවා තිබියදී පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අදාළ ජීප් රථය ඊයේ පස්වරුවේ සොයාගත් බවයි. ජීප් රථය අදාළ නිවසේ හිමිකරුගේ බවටත් නිවසේ හිමිකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවටත් අනාවරණ වී තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මදුමාදව අරවින්ද මහතාට මිනුවන්ගොඩ පොලිසියට පැමිණෙන ලෙස ඊයේ සිව්වන දිනටත් දැනුම් දී තිබුණද ඔහු පොලිසියට පැමිණ තිබුණේ නැහැ. මේ අතර පාස්කු ඉරිදා සිදුව පිපිරීම් වලින් පවුල් 344ක් විපතට පත්ව ඇති බව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම් දීමේ නිවේදනයේ දැක්වෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ සිදුවීම් වලින් පවුල් 156ක එක් මරණයක් හෝ සිදුව ඇති අතර පවුල් 188ක අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ තුවාල ලබා ඇති බවයි. දවසේ පුවත අනිවාර්යයෙන් ස්ක්‍රැච් රහකින් බීකරන මොබිටෙල් කැෂ් බොනන්සා 2019 කීස් ක්‍රෙස්ට් රස ගුණ සපිරි රටේම සුපිරි. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එල්ලීමක් කරන්නේ නම් තමන් අමාත්‍ය දුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රිෂඩ් බදුදීන් මහතා පවසා තිබෙනවා. ඒ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රිෂඩ් බදුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එහිදී රිෂඩ් බදුදීන් මහතා පවසා ඇත්තේ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් තමන් නිර්දෝෂී බවයි. එම චෝදනා ඔප්පු කළහොත් තමා නියත වශයෙන්ම අමාත්‍ය දුරේ ඉල්ලා අස්වන බවද ඔහු පවසා තිබෙනවා. එහිදී සිසු අමාත්‍යවරුන්ගේ මතය වී ඇත්තේ චෝදනා ඔප්පු වීමකින් තොරව විශ්වාසභංග යෝජනාවක් ගැනීම පමණක් පදනම් කරගනිමින් කිසිදු අමාත්‍යවරයෙක් සිය දුරෙන් ඉල්ලා අස්නොවිය යුතු බවයි. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය දයාගමගේ මහතා මෙලෙස අදහස් පළ කළා. රිෂඩ් බදුදීන් එමෙතුමාට විරුද්ධව වක්කාරි චෝදනාවක් එල්ල වෙලා තියෙනවා නම් මම හිතන්නේ එතුමා තීරණය කරගනි. එදා එතුමා අපිට හම්බෙච්ච වෙලාවයි දෙන්නම් කිව්වා. මම ඕන වෙලාවක ලෑස්තියි කියලා ඉල්ලා අස්වෙන්න. ඉතින් ඒක නිසා විශ්වාසභංග යෝජනාවක් කවුරුත් ගේන අවශ්‍යතාවයක් නැහැ. එතුමාම ඉල්ලා අස්වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කාගෙන් හරි එහෙම ඉල්ලීමක් කරන්න ඒ ඉදිරිපත් කරලා තියෙන චෝදනාවලට වැරදිකරුවෙක් වෙන්න එපේ. කාටවත් චෝදනාවක් ඉදිරිපත් කරයි කියලා වැරදිකරුවෙක් වෙන්නේ නැතුව එහෙම කාවවත් අස් කරන්න පුළුවන් කමන්නේ. මේ අතර මද්‍රාසා පාසල් තම අමාත්‍යංශය යටතට පවරා ගැනීම සඳහා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එච් එම් හලීම් මහතා ඊයේ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සංශෝධනය කිරීම සඳහා අධ්‍යාපන අධිකරණ අමාත්‍යංශ වෙත බාර දී තිබෙනවා. එමෙන්ම එම පාසල්වල විෂය නිර්දේශ සකස් කිරීමේදී ජාතික අධ්‍යාපන ආයතනයේ සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයක කටයුතු කළ යුතු බවටද අමාත්‍ය මණ්ඩලයේදී එකකතාවකට පැමිණි බව සඳහන්. මද්‍රාසාවට මෙච්චර කාල ලක්ෂ්‍ය මාත තිබුණේ නැහැ. අග්‍රාමාත්‍යතුමාගේ උපදේශ පරිදි මේක පාලනය කිරීමට බෝඩක් පත් කරලා විශේෂයෙන්ම අපි අධ්‍යාපන වස 13 දක්වා අනිවාර්ය කරලා තියෙන නිසා ඒකත් එකතු කරලා ඒ ඩ්‍රාෆ්ට් එක හදලා තියෙනවා. ජනාධිපතිතුමායි තාත්තා කෝරළ මැතිණියයි නවීන දිසානායකයි නිරීක්ෂණ කීපයක් කරලා සංශෝධන කළ යුතුයි කියලා ඒක අපි පිළිගත්තා. ඊට පස්සේ ඒක පිරිවින් වගේ අධ්‍යාපන අමාත්‍යාංශ බාර දෙන්නටත් ඒ කොල් සම්බන්ධ ක්‍රියාක්‍රමයේදී මුස්ලිම් ඩිපාර්ට්මන්ට් එක එකතු වෙලා වැඩ කරන්න කියලා තීන්දුව කරා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශ කළ විරාජකාරී වසම් මහතා පැවසුවේ මද්‍රාසා පාසල් තම අමාත්‍යාංශය යටතට ගැනීමට තීරණය කළ බවයි. මද්‍රාසා පාසල් පිළිබඳව විවිධ ආන්දෝලනයේ ලක් වුණා. රජයේ තීරණය කරා, කැබිනට් මණ්ඩලයේ තීරණය කරා මේ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට ගන්න. මේ සියලුම පාසල් අරගෙන විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ නියාමනයට යටත්ව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ரிஷாட் பதியுதீன் அமாத்தவராட்ட எரிவு இதிரிப்பாத் கராதி விஷாச வங்கியோச்சனாவல் விவாத கிரிமட்டு தினனியம் நொக்கிரிம சம்பந்தேன் அது பாலிமேந்துவிதி விவாதாத்மக தாத்வியாக் கத்திவுனா. இட விபாக்ஷமாந்திரிவரும் விருவுதிய பலக்கிரிமாத் சமக உமிச்சும் தத்வயாக் கட்டகாத்தாதிரு ஏதி கதானாயக வரையா பாலிமேந்து ஹெட்டதாக்வா கால்தவிமட்ட பிய வரக்காத்தா. அப்ரேல் விசேக பாஸ்குவிர்தா எல்லவு த்ரஸ்த பிரகாரையா ஏहா பெந்தனு கிராவலிய சம்பந்தின் கருணு விமர்ஷனியட் ஆண்டுவு பார்லிமேன்து தேரிம் காரக் சப்பாவாக பாத்கிரிமே யோஜனாவாக அததின பார்லிமேன்து நியாயபாத்ருயட் அதுலாத் கரத்திபுனா. கேசை வதத் விபக்ஷே சோதனாக்கலே தேரிம் காரக சபாவட் பெரு விஷ்வாச பங்கேட் தினியாக் லபாதியுத்து பவட்டாய். ஏ தேரிம் காரக சபாமகிங் தமன் தெம்மமாதாகனுத்தியன வார்த்தாவு தவசதிதேககிங் பரகாஷேட பத்கரகன விவாதியாத்தியமட அவச்சனைத்திபவைதாட்கியான் பலாகரின் एक मामा और वो क्या लाओ? मंत्री उरु हटा देने मेक दक्षिणे। नमँगे पिलिगा। लज्जने दे लज्जाई। किती हमारू है? मामे जिन्हें पासे पिलिगा तय। दम में विश्वास बाकी हो जाएगा विशाल डबल दुबारे तेरे चौथे नाम इतने किसी में साक्षी अक्षय उपग्रह ने। मैं समाहर माध्यमल तो ओने लाती हूँ मढ़े इतनी मांग उपदुबाल आती है ना मैं साक्षी तेरी इंकार का सबाब नहीं दिलवात करा मैं विश्वास बाकी जो दिन आप आपी बिलिगा ने सूदा ना ने दम मैं तुम्हां ये पक्षना है करास्वी में क्यों मुकद्द साथी तूने की मुकद्द तेरी इंकार का सबाब इबर करना वार्ता आप देना ईट बस्ते दिने आप देना बिहार आता बलंगी नो अपने में विश्वास बंगे के दिन देना एमर लगा दिन याद देना तं अपिओ इन्हीं आते रिंकार के सभा में मैं विपक्ष किसी भी सभा की त्याग दखवाने ले देरुम कार के सभा वा दानों ने विषय क्विंडा सिद्धि में डे पैरा बुद्धियां चवारता मागेरु को ऐगे न होयान एमन आता मेरी शाबादुदी मंदी के निरीक्षण है विल्ला विश्वास बांगे हो जना अभिवाद रखा तवस्ता ने हरुना कल लगा रुका ताना के तुमने मुलु रटमा में का बाला आगे निन्नो ये इंद मनुष्यत्व है ना मैं विश्वास बांगे हो जना अब विवाद ऐड इताम खड़ी नहीं मैं अपने दिनला बात इन्हें के लिए पीली मत करो तबाना है के ஜனதாவு
තමයි කිව්වේ ජනතාව වෙනුවෙන් දෙයක් කරපල්ලා කියලා. ජනතාව තමයි සංවේදී වුණේ. ඔබතුමාගේ බෑන සංවේදී වුණා රිෂාඩ් මහත්තයාට. එතුමා ඒ සංවේදී වෙලා කිව්වා. එහෙනම් අර 300ක් 400ක් මියගිය මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙන්න මේ 225ට ඉඩ දෙන්නේ නැද්ද ඔබතුමා? ඔබතුමයි වගේ කියන්න ඕනේ. මේ විශ්වාසභංග යෝජනාව විවාද කරලා එතුමා නිවැරදි නම් නිවැරදි කියන්නේ. 21 වෙනිදා ප්‍රහාරයට අදාළව තේරීම්කාරක සභාවක් පත් කරන්න තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට අපිත් අත්සන් කරේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කරේ. ඒ තේරීම්කාරක සභාව ඍජුවම රිසාඩ් බද්දුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන තේරීම්කාරක සභාවක් නෙමෙයි. ඒ නිසා මේ දෙක පටලවා ගන්න එපා. රිසාඩ් බද්දුදීන් ඇමතිවරයාගේ යෝජනාව කලින් දීලා තියෙන්නේ. ඒක විවාදයට ගැනීමත් එක්ක තමයි මුළු ආණ්ඩුවට මෙරෙහිව අපි ඉදිරිපත් කළ තියෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න පුළුවන් වෙන්නේ. අපි කියන්නේ රිසාඩ් බද්දුදීන් ඇමතිවරයා මොනවා හරි ත්‍රස්තවාදයට උඩගෙඩි දීලා තියෙනවනම් අපි රිසාඩ් බද්දුදීන්ට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. හැබැයි වැරදි කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න තන පාර්ලිමේන්තුව නෙවෙයි තමුන්නාසේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කියලා යම් වෙලාවක පෙනී හිටියා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටිය වෙලාවේ තමුන්නාසේගේ විශ්වාසභංග වලට ගත වෙච්ච කාලේ විනාඩි 5යි 10යි. හැබැයි රටේ මිනිස්සු 100 ගාණක් මැරලා ඉන්න වෙලාවේ ආණ්ඩුවේ නැමැතිවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවන් තමුන්නාසේගේ ඇස්වලින් කඳුළු එනවා වෙනුවට කටින් කඳුළු එන මට්ටමක් අද ඇති වෙලා තියෙන කරු කතානායකතුමා. මේ රටේ මිනිස්සු තමුන්නාසේ දිහා බලාගෙන ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටියේ කතානායකවරයට අද වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මේක ඇත්තටම හරිද වැරදිද කියලා හොයලා බලන්න ඕනේ කියලා තමයි අපි අපේ පක්ෂ අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ බබා තමයි රිෂාඩ් බදුරුදී දවස් 52 තියාවනම් ආල්ල බබා තොත්ත බබා ඔක්කම ඕගොල්ලොක්කම තොත්ත බබා දැන් අපි බබා කරුණාකර ඔබතුමා මේ විශ්වාසභංගේ ගේන්න. මොකද එහෙම නොගෙන આવොත් ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා. අද රටේ ආගමිකයෝ බලන් ඉඳලා තමුන්නාසේ ඊළඟ ජනාධිපතිවරේ පොදු අපේක්ෂක වෙන්න උදව් කරන්නේ නැහැ ඒ ආගමිකයන් අය. කරුණාකර තමුන්නාසේ පොදු අපේක්ෂක වෙන්න ඕන නම් අපේක්ෂක තෝරගන්න ඡන්ද ගන්න ඕන බෑනගේ ප්‍රශ්න පැත්තක දාලා අර තාරක බාලසෝරේ මැතිතුමා ඔබතුමා වෙනදට වඩා බොහොම පරිත්‍යාගශීලී වෙනවා. නෑ නෑ මම සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදීව කතා කරන්න බෑ ඒක නේ. මම පුදු මුණාද. මම අහගෙන හිටියා ෂාඩ් ඇමතිතුමා කිව්වා විවාදය ගන්න. මට උත්තර දෙන්න පුළුවන්. එතුමා ඉල්ලීමක් කරලා දෙකකට උත්තරක් දුන්නා මං හිතන්නේ මේ චෝදනාවල. මේ එතුමත් කියනවා මේක ගන්න කියලා විපක්ෂය සම්පූර්ණගෙන ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියනවා. ඔබතුමා මේක තීන්දුවක් ගන්න. මේක සම්පූර්ණ තියෙන්නේ ඔබතුමාගේ අතේ. මං හිතන්නේ පළවෙනි වතාවකට විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා මෙච්චර විවාදයක් කරා පැය ගාණක්. ගේනවද නැද්ද කියලා. ජනතාව තුල තියෙන සැකය ඉවත් කරන්න. බිම දාගන්න එක ඔබතුමාගේ වැඩ කටයුත්ත. මේ අපි නම් කළ තියෙන තේරුම් කාරක සභාවට පුළුවන් රිෂාඩ් බද්දුදීන් ඇමතුමා ඕන මන්ත්‍රීවරයෙක් හරි ඕන ආණ්ඩුකාරයෙක් ගැන හොයලා බලන්න. දෙවනුව මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා නේ. මේ මට විරුද්ධ විශ්වාසභංග යෝජනාව මූණ දුන්නා නම් මොකද්ද ප්‍රශ්නේ අනික්ව කරන්න? මම මේ යෝජනාව පිළිගත්තා, ණය පොත්ක ඇතුළත් කළා, ඊට පස්සේ ඇතුළත් සාකච්ඡා කළා. ඒ වගේම සභානායකතුමා කිසිම අවස්ථාවක බෑ කිව්වේ නෑ. මං කියලාම කිව්වෙ මේක විවාදයට ගන්න ඕනේ නැමෙ කියලා. ඔබතුමාට බලය තියෙනවා. ඔය දිනේදී මම ඉන්නේ ආන්නේ ඔබතුමා දෙන්න. ඇයි ඔබතුමා මේ බෑ කියන කෙනාගෙන් ආන්නේ? යායි ගන්න දිනේදී. බෑ කියනකොට යාගෙන ආනෝ. කතානායකවරයා ඇදීට ඔබතුමා දෙන්න දිනේ. පාර්ලිමේන්තුව කල් තියලා කෙටි වෙලාවකට පක්ෂනායක රැස්වීමක් ඇඳවල මේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළ දිනයක් ලබා දෙන්න. අපි පක්ෂනායක රැස්වීමක් හෙට තියෙනවා. හෙට දෙනවා. සභානායකතුමා එකෙන් සාද රැස්වීමක් තියමු. විලා ටුමරෝස්. එහෙම බෑ. හැබැයි මගේ ස්ථාවරයේ විවාදයට අවස්ථාවක් දෙන්න මම ඊයේ කිව්වා. අදත් කියනවා හෙටත් කියනවා දිනයක් දෙන්න ඕනේ කියලා. ප්‍රාණපකාරය කරන්නේ නැපා. බය කරලා ගන්න බෑ. හෙට දිනයක් ලබා යනවා. විනාඩි 10ක් එජන් කළා මේ පක්ෂ නායක රැස්වීම තියෙන එක එතුමාට කිසිම බාධාවක් නැහැ. වාණ්ඩ පක්ෂෙන් සාජින්නක් ගත්තා. මම හෙට දෙනවා. අද දෙන්න බෑ. තල් දිනේට කොහොමද දෙන්නේ? මේ සමගින් විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ මැදට පැමිණ කතානායකවරයාට සහ ආණ්ඩු පක්ෂයට විරෝධය පළ කළ අතර එෙහිදී පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10:30 දක්වා කල් තැබීමට කතානායකවරයා කටයුතු කළා. මේ අතර මෙම උණුසුම මැදේ අදාළ තේරීම් කාරක සභා යෝජනාවද සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළා. නැගෙන ඉන්න කොක්කොමල. ආ දැන් බය වෙලා දෙයි. ආයි. පාර්ලිමේන්තුව හෙට උදේ 10 මාරවන්ත එක්ක. අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් සහාය පළ කරන බව රාජ්‍ය මාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද යලිත් වරක් තහවුරු කළා.
අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ මාතරදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව තහවුරු කළා. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පසුගිය 20 වන දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් මහතාට එරෙහි විශ්වාස භංගයට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බවයි. රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා යුද හමුදාපති වරයාට කතා කරලා සැකකරුවන් ගැන ප්‍රශ්න කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට අමාත්‍ය ධූරයෙන් අස්වැලා විමර්ශන කටයුතු බලපෑමකින් තොරව කරගෙන යන්නට ඉඩ දෙන්න කියලා. එහෙම නැති වුණොත් මට සිද්ධ වෙනවා විශ්වාස භංගයේදී ඡන්දය ප්‍රකාශ කරන්න. කෙසේ වෙතත් ඊයේ මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යර පැවසුවේ මෙවන්නක්. නෑ, ඒක ඇත්ත වශයෙන්ම මේක වැරද්දක් වෙලා තියෙන්නේ. මම හිතන්නේ නිරෝෂන් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමාට අදාළ කමිටුමා කතා කරනවා. අද රිෂාඩ් බදුද්දීන් මහත්තයා ඉතාමත් සංවේදී විදිහට කැබිනට් එකේ කතා කරා මේ ගැන. ඉතින් මම හිතන්නේ මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම එතුමාට සහයෝගය ලබා දෙනවා. එයාට විරුද්ධව මේ කිසිම පරීක්ෂණයක් කරලා එයාට විරුද්ධව කිසිම දෙයක් හොයාගෙන නෑ. මම හිතන්නේ සාධාරණයි කියලා මේ වැරද්දක් කර නැති පුද්ගලයා පිටිපස්සේ ලුහු බදා යන්න ඔහම මාධ්‍ය ආයතනත් එක්ක මම මේ කියන්නේ බ්ලැක් ලිස්ට් කරලා ගහන එක ඒක වැරදි එහෙම. ඒක මං හිතන්නේ මේ ඇත්ත වශයෙන්ම ජාතිවාදී දෙයක් එහෙම කරන එක. ඕකේ, thank you. නවීන් දිසානායක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී නැවතත් අදහස් පළ කළා. ගරු නවීන් දිසානායක මාත්‍යවරයා අයියේ ප්‍රකාශයක් කළා තියෙනවා මම අත්වැරදීමකින් මේ විශ්වාස භංගය ගැන කිව්වයි කියලා. නමුත් එහෙම නෑ, මම හොඳට කල්පනා කළා තමයි කරේ. රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට බරපතල චෝදනා එල්ල වෙලා තියෙනවා. සිය ගණනක් මැරිලා ඉන්නවා මේ අපේ ලංකාවේ. මේකට අපි සාධාරණයක් කරන්න ඕනේ ගරු මේ කතානායකතුමනේ. නැත්තම් එහෙම ජනතාව අපි සියලු දෙනාම පන්න අරින දිනය තාම ළඟයි. ඉතින් ඒ හින්දා ගරු කතානායකතුමනි, මගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැහැ. මෙතර අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද ස්ථාන කීපයකදී අදහස් පළ වුණා. දැන් එක්සත් ජාතික පක්ෂයට ඕන වෙලා තියෙන්නේ සංවේදී වෙච්ච රිෂාඩ් බදුද්දීන්ගේ සංවේදීකම නැති කළ ඌ සතුටෙන් තියන. අපි දැක්ක නවීන් දිසානායක ඇමතිවරයාගේ හැසිරීම. අපි ඌගේ සිනහව දැක්කම අපිට ඇති වුණේ මහාම වේදනාව. මලමිනී මතින් ඉතින් hina වෙන්න පුළුවන් පක්ෂයක නායකයෝ බවට අද ඔවුන් පරිවර්තනය වෙලා තියෙන. හිරිකිතයි, ලැජ්ජයි. අපි ඒ දැක්ක නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මහා බෞද්ධ නායකයෙක් කියලා තමා තමන්ගෙන හඳුන්වන්නේ. කොක්කඬලා hina හෙමින් අර රිෂාඩ් බදුද්දීන්ට ගෙන විශ්වාස භංගය විභාගයට ගන්න අවශ්‍ය නැහැ. එතුමා සංවේදී කතාවක් පාර්ලිමේන්තුවේ සිද්ධ කළා. ඒ නිසා එතුමා නිවැරදි කරුවෙක් කියන එක ඊයේ මාධ්‍යට සිහිපත් කළා. ඔබතුමා රිෂාඩ් බදුද්දීන්ගේ මිල මුදල් වරදාන වරප්‍රසාද වලට යට වෙලා මේ තස්තවාදී නායකයව රටට හෙළි කරන්න විපක්ෂය ගන්න මේ වෑයමට ඔබ බාධා කරන්න එපා. ඔබ ජාති ද්‍රෝහියෙක් බවට පත් වෙනවා. රටේ සියලුම ජනතාව බදුර්දීන්ට විරුද්ධ වෙනකොට දැක්ක නවීන් දිසානායක මහත්මයාත් ඒ වගේම තවත් මන්ත්‍රීගොල්ලෝ කීප දෙනෙක් මේ රිෂාඩ් බදුර්දීන්ගේ පැත්තට හරි නම්‍යශීලීව කතා කරනවා. මේ රිෂාඩ්ව ආරක්ෂා කරන්න යන අයගේ බැංකු ගිණුම් සම්බන්ධව ඇත්තරම වගකීතු නිලධාරීන් හොයලා බලන්න ඕන. රිෂාඩ් බදුර්දීන් අහිංසකයි, වැරදි නැති පුද්ගලයෙක් පස්සේ මේ දුවනවා කියලා ඉන්න මන්ත්‍රීගොල්ලෝ පාර්ලිමේන්තු නැමැතිගොල්ලෝ කියනවා. ඉතින් එහෙනම් අපි කියනවා මේ නවීන් දිසානායකටත් රිෂාඩ්ගේ පැත්තට කතා කරන සියලුම මැති ඇමති ගොල්ලොන්ට විරුද්ධවත් විශ්වාස භංගයක් වහා ගෙනා යුතුයි. හැබැයි හොඳට මතක තියාගන්න, අහිංසක ජීවිත 300 ගානක් නැතුණා. ඒතකොට නවීන් දිසානායක ඇතුළු පිටිපස්සිරුවේ පිරිවර hina උනේ කාටත් නෙමෙයි, මේ මැරිච්ච අහිංසක ජනතාව. අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් මහතාට තිබෙන චෝදනා දේශපාලන චෝදනා මිස නීතිමය පදනමක් ඇති චෝදනා නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. එදා අමචරලිංගම් දෙමළ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවෙන් එලෝ ගත්ත අන්තිමට මධ්‍යස්ථ දෙමළ ජනතාව පවා අන්තවාදය කර අපි තල්ලු කරා. අද රිෂාඩ් බදුර්දීන්ලා වගේ අයව අපි එල්ල කරනවා. අද මේ රිෂාඩ් බදුර්දීන්ලට තියෙන චෝදනා දේශපාලන චෝදනාමසයක් නීතිමය චෝදනා නෙමෙයි. මුස්ලිම් අන්තවාදීන්ම තමයි කියන්නේ අපිට මේ වෙන වෙන ඇඳුම් පැළඳුම් ඕනේ නැහැ කියලා. හැබැයි ඇඳුම් පැළඳුම් ඕනේ නැහැ කියපු පළියට අපිට අයිතියක් නැහැ. මේ රටේ බහුතරය හැටියට ඒ අයට කියන්න මේ විදියට විතරක් අඳින්නේ කියලා. බුද්ධාගම එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය රටකට ජාතියකට එහෙම නැත්නම් ආගමකට විතරක් අයිති දෙයක් නෙමෙයි. නමුත් අද සමහර චීවරධාරීන් මේක තමන්ගේ පැවැත්ම සඳහා ආගමක් බවට පත් කරගෙන බෞද්ධ අපේ බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය විකුණගෙන ගන්න හදනවා. අනේකට අපි විරුද්ධ වෙන්නේ. වේරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳව මතු පරපුරටද කිව හැකි අන්දමින්
තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට කියමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලද වීර රණශෝරයන්ගේ චරිතා ප්‍රධානයක් ලෙස ලියවුණු උත්තමාචාර්ය කෘතිය එළදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. සාමයේ දසවර්ෂාභිෂේක සමර මුද්දරේ සහ මුළුදින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කරුණා. අවුරුදු 30කට ආසන්න යුද්ධයේදී සිය ජීවිතේ පරිත්‍යාග කළ යුද නාවික ගුවන් පොලිසිය සිවිල් ආරක්ෂක ඒ සියලු දෙනාටම කරන උත්තමාචාරයක් මේ ප්‍රකාශනය. මම දැන් අවුරුදු 20කට ඉතර ඉස්සර මම ඉඳන්නේ හිටපු හමුදාපති රුජ්ජනල්ල එක්තරා සන්ධ්‍යාවක මම කිව්වා යුද්ධයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා 2009 මැයි මාසයේ යුද්ධයේ කතාව ලියලා නැහැ නේද කියලා. මම ඇහුවා අදත් ලියලා නැහැ. ඒ අවුරුදු 20කට කලින් මෙහෙම පොතක් ලියමු කියලා මම කිව්වේ ඇයිද? මට ඊට මාසයකට දෙකකට කලින් ආරංචි වුණා මේ 30 අවුරුදු ම්ලේච්ඡ කුරුරු ත්‍රස්තවාදී යුද්ධයේ LTTE සත්‍ය කතාව කියලා LTTE විශ්ව ලෝකේ ප්‍රබල රටක විශ්වවිද්‍යාලයක පර්යේෂණ අංශයක් එක්ක ලෝකයට ප්‍රකාශනයක් මේ වෙනකොට ලියලා ඉවරයි. ඔවුන්ගේ කතාව. අපි තවමත් මම හිතන්නේ ප්‍රමාද නැහැ. ඒක අපේ යුද්ධයේ ප්‍රබලතම ඉතිහාස කතාව බවට පත් වෙනවා තව අවුරුදු 10 ගානකින් එහාට. මෙතර සාමයේ දසවර්ෂාභිෂේක සමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩිය නිලේ නිලධාරීන් දස දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීමටද සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා. මේදී යුද හමුදා නිලධාරීන් 40 දෙනෙකුට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු කරනවා. හදිස්සි නීතිය මාසකින් දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් අද නිකුත් කෙරුණා. මේ අතර ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රභු වාහන ගමන් කිරීම සඳහා මහජනතාව අවහිරවන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි. ප්‍රභු වාහන ගමන් කිරීම සඳහා මාර්ගයේ වසා තිබෙන අවස්ථාවල එම මාර්ගවල ධාවනය වූ රථවාහනවල රේදුරන් නලාවනාද කරමින් විරෝධය පළ කරන අවස්ථා කිහිපයක් පිළිබඳ දර්ශන පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ බවයි. ඒ අනුව ප්‍රභු ආරක්ෂක රථ ගමන් කිරීමේදී මාර්ග වසා තිබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් පළ කර තිබෙනවා. අදාළ ප්‍රභුවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත් සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභු රථ ධාවනය කිරීමට උපදෙස් ලබා දෙන ලෙසත් අදාළංශ දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ප්‍රශාන්ත බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් පිහිටවන තේරීම් කාරක සභාවට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මධ්‍යම පළාතේ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවක් අද පැවතුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශ්වාස භංග යෝජනාව පැත්තකට කරලා කාර්ක සභාවකට දාලා තියෙනවානේ. ඉතින් අපි තීන්දුව කරනවා මේකට ඇත්ත වශයෙන්ම අපි ආයුතුද කියලා. මේ කාර්ක ආණ්ඩු පක්ෂයට වැඩි නිකන් එම එකක අපි ගිහිල්ලා ඉතන වාඩි වෙලා ඉඳලා වැඩක් තියද කියලා අපි හදවත් කියනවා. ඒ ගිවිසුම් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි කියලා තියෙනවා. මම හිතන්නේ මේවට විරුද්ධව දැනටම ජනමතයක් ඇති කරන්න ඕනේ. ඉතින් ඒ ජනමතය ඇති කිරීමේ වගකීම තියෙන ජනමාධ්‍යට. දැන් මුළු සමාජයෙන් බිය ගන්නලා මේ නූතේ බිය ගන්න පුළුවන් සමාජය නැවත ගොඩනගන්න එයාලා මහන්සි ගන්නෙ නෑනේ. ඒකින් හින්දා තමයි අපි ඊයේ ඉඳන් පාරට බැස්සේ. මොකද නැත්තම් මෙයාට පුළුවන් මේක උඩ දාලා තැන්ද කල් දාන්න. ජනාධිපතිවරණයක් කල්යයිද කියලා මිනිස්සුන්ගේ බයක්. ඒත් අපි ඒකට විරුද්ධව අධිකරණයට යනවා. මේ ජනාධිපතිවරයා එහෙම කරන එක නෑ කියලා විශ්වාසිකුත් තියෙනවා අපිට. මොකද ඒ තුමා කිව්වේ එක වරයි කියලා නේ. රජු ප්‍රේමදාස මහත්තයා කියනවා ප්‍රතිස්ථාප්ත පනත අවශ්‍ය කළ යුතුයි. ඉතින් ඒ කැබිනට් එකේ දිත් එක් කරන්න එපා. සම්මික පෙරේර මහත්තයා ජනාධිපතිවරණයට එන්න සූදානම්. හරි ෂෝක් හරි ෂෝක්. ඩෝටාබේ මහත්තයා නියත වශයෙන්ම ජනාධිපතිවරණයට එන්න සූදානම්. යත් සූදානම්.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නැගෙනහිර පළාත ආණ්ඩුකාර MLA M හිස්බුල්ලා සහ බස්නාහිර පළාත ආණ්ඩුකාර අසත් සාලියන මහතවරුන් එම තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් බාර දුන්නා. ඊට ප්‍රථම උන්වහන්සේ නිදහස් චතුරාර්ය පරිශ්‍රයේදී සත්‍යග්‍රහයකද නිරත වුණා. පසුගිය පාස්ක ඉරිදා සිදු වූ ත්‍රස්ස ප්‍රහාරයට වගකිව යුත්තන් බව සඳහන් කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නැගෙනහිර පළාත ආණ්ඩුකාර MLA හිස්බුල්ලා සහ බස්නාහිර පළාත ආණ්ඩුකාර අසත් සාරියන මහතුරුන් වහා එම දොරයන්ගෙන් ඉවත් කළ යුතු බව සඳහන් කරමින් ජාතික සංඝ සම්මේලනය නිදහස් චතුරාර්ය පරිශ්‍රයේදී සත්‍යග්‍රහයක නිරත වූයේ මෙලෙසින්. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පිළිබඳ තියෙන තොරතුරු සැලකිල්ලට ගත්තම ඔහු කොහොමද ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වුවේ කියලා පැහැදිලිව සාක්ෂි තියෙනවා. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා දුරදිග නොගොස් සති දෙකක් යන කලින් ඔබතුමා කැබිනට් දුරෙන් ඉවත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැවැන්ත විශ්වවිද්‍යාලයක් අද මඩකලපු දිස්ත්‍රික්කයේ ආරම්භ කළා තියෙනවා. මේ විශ්වවිද්‍යාලය තමයි මුළු දකුණු ආසියාවටම බෝම්බකරුවන් හදන කර්මාන්ත ශාලාව. එතෙනි තමයි ඔලු හොදලා සම්පූර්ණයෙන්ම මේ වගේ සාහසික අපරාධ වලට අවශ්‍ය කරන තත්ත්වයේ ගොඩනගන්නේ. ඒ නිසා වහාම මඩකලපු විශ්වවිද්‍යාල වහනවා නෙවෙයි, ඊට ප්‍රථමයෙන් අනිවාර්යෙන්ම හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාර දුරෙන් අස්කල යුතුයමයි. ඊළඟට අසත් සාලි ඔහු කරලා තියෙනවා ප්‍රකාශ රටේ මුස්ලිම් ජනතාව සන්නද්ධ කරන්න ඕන කියලා. ඔහු බස්නාහිර පළාත ආණ්ඩුකාරවරයා. මේ ආණ්ඩුකාරවරුන් දෙදෙනාම ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාටයි ඔබතුමායි ඉවත් කළ යුතුමයි. අනතුරු උන්වහන්සේ නිදහස් චතුරාර්ය පරිශ්‍රයේ සිට පාගමනින් වැඩම කර ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නා. මේ අතර ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මේ පිළිබඳ අදහස් පළ කළා. අග්‍රාමාත්‍යවරයා තුමට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ කොමාරි කල් දාගන්න විදේශීය හමුදාවන් ගෙනල්ලා, ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ වලලා දමන්න තමයි මේ නායකයෝ උත්සාහගෙන ඡන්දයිතිය කොල්ල කාගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වයට අපේ ජනතාව පෙළ ගැහෙන්නට ඕනේ. බන්ධනාගාරගතව සිටින පූජ ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාවක් යටතේ හෙට පස්වරුවේ නිදහස හිමිවන බව පොදු බලසේන සංවිධානයේ ජාතික සංවිධායක පූජ විතරන්දිණිය නන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. මෙතර ඥානසාර හිමියන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබෙනවා. අදාළ වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ ඊයේ පස්වරුවේයි. එම දැනුම් දීමට අනුව ඊයේ දිනේදීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එම වාර්තාව යොමු කර තිබෙනවා. අදාළ වාර්තාවට පූජ්‍ය කළගොඩත්තේ ඥානසාර හිමිගේ සිරදරුවම බන්ධනාගාරගත වූ දිනය, බන්ධනාගාරය තුළ ගෙව ඇති කාලය සහ බන්ධනාගාරය තුළදී ඥානසාර හිමියන්ගේ හැසිරීම යන කරුණු ඇතුළත් සිරගත කරලා සිටින ගලගොඩත්තේ ඥානසාර හාමුදුරන් වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් තීරණය කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන එතුමා අත්සන් කරපුවා අපට දැනගන්න ලැබුණා. ඒ අනුව හෙට අවශ්‍ය තුනට බන්ධනාගාරයෙන් නිදහස් කරගෙන උන්වහන්සේ ගංගාරාම විහාරස්ථානට වැඩම කරලා එහිදී ගරුතර මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා කරලා උන්වහන්සේට ආශිර්වාද කිරීම සඳහා සියලු කටයුතු සූදානම් මෙතර බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා අමාත්‍ය රවි කරුණානායක සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලියන මහතරුන් අද දහවල් වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. ඒ ප්‍රශ්නේ නිවැරදි කිරීමක් අවශ්‍යයිනේ. අපි හිතන විදිහට කරපු ක්‍රියාවානුව ලැබිලා තියෙන දඬුවම සාධාරණද කියලා ප්‍රශ්නේ දැන් කොහොම කිව්වොත් ඔයගල උසාවියේ කන්ටෙම්ප්ට් කෝට් කියයිද? හැබැයි ඇත්ත තත්ත්වය අපි දන්නවනේ මොනවද තත්ත්වය කියලා. නමුත් පසුගිය කාලේ ඔබතුමාලා දැන් ඥානසාරාමඳුරෝ මේ අන්තවාදී රස්තාවලින් කරලා එළියට දානකොට උන්වහන්සේට පහර දුන්නා. ඒවා කියන එකගොල්ලෝ ඒවා අහන්න නොකිව්ව අපින් අහන්න එපා. ජාත්‍යන්තර සිත් සතුරු කරන ඒ වගේ විහිළු කතා කියන්න අවශ්‍ය නැහැ. මේ සිංහල බෞද්ධ රටක කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ඔක්කොම එකට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒක නොදන්න එක්කෙනෙක් මේ ශ්‍රී ලංකා වැසියෙක් නොවේ කියන එක තමයි මගේ විශ්වාසය. මේ වෙද්දී නැවතත් පොදු අපේක්ෂක ගැන කතා බහ කරනවා. ධම්මික පෙරේරා මහතා ගැන සම්මන් පත්‍රාවයක් එනවා. අපි හැමදෙනාම හොයනවා. අපි හොඳම දිනන්න පුළුවන් රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් පුද්ගලයෝ තමයි හොයන්නේ. මේ කයිබරුකාරයෝ අරේ මේ ගණකට මේ තියෙන්නේ. අවුරුදු 20ක් හිටියා කියලා අරයාගේ මෙයා කියලා මෙයාගේ පුතා කියලා හරියන්නේ නැහැ. ජනතාව දේශපාලන තිත්ත වෙලා ඉන්නේ හැම පක්ෂයක්. ඒ නිසා අපි අලුතෙන් හිතන්න අවශ්‍යයි. ඔහු ගැන ඔබතුමාලගේ කතා මා තියෙනවා. කවුරුත් නැහැ කියන්නේ නැහැ. හැම එකකටම ඔහු කියන්නේ. අපි ඊටාමත්ම ඉක්මනින් ඥානසාර ස්වාමීන් වහන්සේ නිදහස් වෙලා ඇයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ එදා සිට අද ප්‍රකාශ කරපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. ඔබතුමත් දැන් අවස්ථාවේ උන්වහන්සේ විවේචනය කරා. අත ඔබතුමා ඒ තත්ත්ව කොහොමද? අපිට තිබුණේ ආගමික ප්‍රශ්න විතරයි. ඒකයි කිව්වේ අපි ඒව निराකරණය කරගත්තා කියලා කිව්වේ සාකච්ඡාවට පාක් තියලා. ඒ නිසා තමයි තවමත් අපි ඇවිල්ලා බලන්නේ.
කකුරැස්සේ වෙඩි හුවමාරුවක්.